हाइड्रोस्टैटिक प्रेशर एंड इट्स एप्लीकेशन हाइड्रोस्टैटिक प्रेशर के लिए खाली अयो प्रिंट करते ना रात हाइड्रोस्टैटिक प्रेशर के लिए खाली प्रेशर क्या है मगर पीड़ने मगर प्रेशर क्या डू यू हैव एनी आइडिया आइडिया करती ना फोर्स एक्टेड ऑन द सरफेस फोर्स एक्टिंग ऑन यूनिट एरिया ने अभी मेहम क्यों අපි මෙහෙම කියමු දැන් ඔයාලා දැන් නැති බස් එකේ යද්දි හරිද අර අඩියුස සපත්තු දාන ගෑනු අයින් ඒ සපත්තු වලට කකුල අහුරුනොත් එම් කොහොමද රෙදෙනවද ඈ අඩියුස සපත්තුවකින් අර දාගෙන ඇන්ටි කෙනෙක්ගේ හරි අක්කා කෙනෙක්ගේ හරි කකුලකට ඒ සපත්තු වලට කකුල වැවුනොත් එම් රිදෙයිද දැකලා තියෙනවනේ කට්ටිය සපත්තු වැඩි अरे मेहमा दी सपत अरे मेके मेक पड़ी वे पड़ी वे मेक वेदना वेड़ी थरू पेन मटर मदद मटर तेदा कुना वेड़ी හරිද සපත්ත පෑගුණා එතකොට බලන්නකෝ මේ පොඩි වෙන්න මේක කකුලේ වේදනාවක් වැඩි ළමයි අත්තරම කොහොම පුදුම මාරුවකින් මොන ආසාවක් ඉඳලා දාගෙන ඉන්නවද දන්නේ නැහැ හේසපත්තු ඊළඟ එක ඊළඟට ඔයාලා දැන්ලා තියනවා නේද මේ මේ ස්කූල් බෑග් එක ස්කූල් බෑග් එකේ පටි පොඩි නම් ඒක කරේ උස්සයන්ට අමාරු එහෙම දැල්ලා නැද්ද ජීවිතේ ඔව් දැන්ලා දිනවනේ ඒත් මොකද වෙන්නේ එතකොට මොකද වෙන්නේ අර පටිය පොඩි නිසා යමාරු හරි මෙතන මේකයි කේස් එක දැන් මේ සපත්තුවට අහු වුණාමත් අමාරු මේ මිනිස්සයාගේ මේ ගෑනු මිනිස්සයාගේ මුළු බරම තියෙන මේ අපේ දැන් බර ළමයි දාගෙන කකුල් දෙකෙන්නේ ඒ හින්දා තමයි අපේ කකුල් බානෝ අපේ කකුල් පළලයි යටිපතුල පළල ඇයි ඒ පළලයි අපේ සම්පූර්ණ බර දරන් ඉන්නේ ඒකේ නේ එතකොට ඒක තමයි කකුල් අර පළල විදිහට හැදලා තින්නේ මේකයි संपूर्ण भारतीयूटन हिन्नी देखिए අපි කතා කරනවා මේ යුනිට් කතන්දරේ මේ velocity වල එහෙමත් නේ කියනවා මොනවද velocity is the displacement in a unit time නේ unit time ඒක කාලයකදී සිදු කරන විස්ථාපනය අපි කියනවා velocity එක කියලා unit time එකේදී කරන මේ මොකද unit time එකේදී ගමන් කරන displacement එක කියනවා velocity කියලා එතකොට ඔය වගේ තමයි මෙතනත් ඒකක surface එක එක unit එකකදී ඇති වෙන फोर्स එක තමයි කියන්නේ අපි කියනවා ප්‍රෙෂර් එක කියලා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මේ සම්පූර්ණ මෙයාගේ කන්ටැක්ට් එකේ සර්ෆස් ඒරියා එක ක්යුබික් සෙන්ටිමීටර්ස් 4යි කිය. ක්යුබික් සෙන්ටිමීටර්ස් 4යි. හරි. එහෙනම් අපි බලන්න මෙයාගේ ප්‍රෙෂර් එක බලන්න මෙයාගේ 1 ක්යුබික් සෙන්ටිමීටර එකක 1 ක්යුබික් සෙන්ටිමීටර එකක ප්‍රෙෂර් එක බලන්න අපි මොකද කරන්නේ? හරි ලේසි. ක්‍යුබික් සෙන්ටිමීටර ප්‍රෙෂර් බලන්න
මම මේ 700යි නිව්ටන්ස් divided by 4 square centimeters right උත්තරේ එනවා මට කීයද 1යි 30යි කියන්නේ 7යි ඕම් ඔමේගා නක් වෙනවා හරි 175 newtons per square centimeter අම්මට සි එක නිව් එක සෙන්ටි ස්ක්වයර් සෙන්ටිමීටර් හැර නිව් නිව්ටන්ස් 170 වා නේ බර ගානක් නේද එතකොට ළමයි ඕක ප්‍රෙෂර් එක වැඩි වෙන්න වෙනවා වැඩි ප්‍රෙෂර් කියලා කියන අපිට මානසිකවත් දැනෙනවනේ ප්‍රෙෂර් ඊරණෙන් මානසිකවත් අපිට ප්‍රෙෂර් එකක් දැනෙන්නේ ඇයි අපිට අර ඔළුවට දැනෙන දැන් ඔරුවට දලන් දරන්න පුළුවන් එහෙමනේ ප්‍රෙෂර් එක කියන්නේ අපි හැමෝටම ප්‍රෙෂර් එක දැනෙනව නැද්ද නැද්ද දැන් නැද්ද මට නම් උදේ හවහ දැනෙනවා ප්‍රෙෂර් එක මොකද ඇයි ඇයි ළමයි උදේ නැගිටින්දි ලෙක්චර්ස් තියෙනවා එව්වට යන්න ඕන කැම්පස් එකේ ඒ ප්‍රොජෙක්ට් තියෙනවා ඒව කරන්න ඕන ටියුට් හදන්න ඕන හරිද ගෙදරේව බලන්න ඕන හරි තව තව ප්‍රශ්න තියෙනවා එතකොට ඔහොම ඔහොම ඔක්කොම ටික අර දරා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වුණාම කියනවා මොකද ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා නේ ඔයාලටත් එහෙම ප්‍රශ්න ඇති පොඩ පොඩ ඔයාලට ලොකුට ප්‍රශ්න නැහැ නේද ගෑන ළමයිගේ ප්‍රශ්න එහෙම නැහැ නේ ඔයාලට හරිද ආර්ථික ප්‍රශ්න ඒව මුහුත්තෙන් දැනෙන්නේ නැහැ හැබැයි අපිට ඔය සේරම තියෙනවා ඉතින් අපිට ප්‍රෙෂර් එක වැඩි වයසට යන යන ප්‍රෙෂර් එක වැඩි වෙනවා ළමයි ඔයාලට තේරෙයි ලොකු වෙද්දී එතකොට අර දරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා තමයි ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා කියන්නේ. මෙතනත් ඒ වගේ කේස් එකක් තමයි ෆෝස් එක වැඩි වෙනවා. එතකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. තේරෙනවනේ? හරි. ප්‍රෙෂර් එක නම් අඩු කරගන්න මොකද්ද කරන්න ඕනේ? මේ සපත්තුව කන්ටැක්ට් වෙන සර්ෆස් ඒරියා එක වැඩි කරන්න ඕනේ. සර්ෆස් ඒරියා එක වැඩි කරන්න ඕනේ. අපි දුම් මේ 700 නිව්ටන්. මේ මිනිස්සයා 700 නිව්ටන් මේ අඩි උස සපත් දෙකක් නැතුව බාර් දෙක දාලා තින්නේ මේකේ සර්ෆස් ඒරියා එක අපි හිතමු 20ක් කියලා. රයිට්? 20ක්. දැන් මේකේ ප්‍රෙෂර් එක කීයද? ප්‍රෙෂර් ඉක්වල්ස් මොකද්ද? ෆෝස් ඩිවයිඩඩ් බයි ටයිම් ෆෝස් ඩිවයිඩඩ් බයි ඒරියා. ඇයි ෆෝස් ඩිවයිඩඩ් බයි ඒරියා ගන්නෙ? මට ඕනේ ෆෝස් ඩිවයිඩඩ් බයි ඒරියා ගන්න ඇයි? එක ඒරියා වල එක යුනිට් එකක එක ස්ක්වයර් සෙන්ටිමීටර් එක එක ස්ක්වයර් මීටර් එක නැත්නම් අර ඒ යුනිට් කියන්නේ ඒකයි ළමයි එක එක කියන එක තමයි යුනිට් කියන්නේ හරි මේ ඔයාලට ටීවී එකේ සද්ද එනවද මම දාලා දෙන්න මන්නේ මේ දාලා දෙන්න යාළුවා දාලා දෙන්න මේ දැනවද නෑ නේද ආ එන කවන්නේ මැච් එක වාන දාලා දෙන්න මේ මෙහාට එහෙනවද කියලා මට එහෙනව කාමරේට හරි එතකොට දැන් මට ඕනේ ෆෝස් එක වෙනවා 700 නිව්ටන් අර මිනිස්සයාමයි මෙයාගේ මෙයාගේ වෙනවා 20 ස්ක්වයර් සෙන්ටිමීටර්ස් බෙදුනහම වෙනවා 35යි නිව්ටන්ස් පර් ස්ක්වයර් සෙන්ටිමීටර් ස්ක්වයර් සෙන්ටිමීටර් එකට නිව්ටන්ස් 35 බලන්න කොච්චර අඩු වෙලාද කියලා නේද කොච්චර අඩු වෙලාද රයිට් එතකොට වෙනව නේද ඒරියා එක තමයි මේ කතන්දරේ යන්නේ හරි ඊට පස්සේ ඔන්න පළවෙනි හිස්තනේ what is pressure කියලා දිනව නේද අපි ඔය ඔතන ලියාගමු වෙන්න මෙහෙම ප්‍රෙෂර් ඉස් ද pressure is the yagana force acting on a unit area pressure is the force acting on a unit surface area surface kiyala danna hari tappara denna lamai second
එතකොට ඒක හරි ඊට පස්සේ ඔය ප්‍රෙෂර් එක ගැන යට දීලා තියෙනවා ප්‍රෙෂර් ඉක්වල්ස් පර්පෙන්ඩිකියුලර් ෆෝස් ඇප්ලයි ඩිවයිඩඩ් බයි ඒරියා අනිවාර්යෙන්ම මේ ඇප්ලයි වෙන ෆෝස් එක පර්පෙන්ඩිකියුලර් වෙන්න ඕනේ ඒරියා එකට පර්පෙන්ඩිකියුලර් වෙනවා කියන්නේ ෆෝස් එකයි සර්ෆස් ඒරියා අතර ඇන්ගල් එක 90 ඩිග්‍රීස් තියෙන්න ඕනේ ඒකයි ඔය පර්පෙන්ඩිකියුලර් කියලා කියන්නේ හරි ඒකයි ඔය කියන්නේ හරි ඊට පස්සේ මම මේ යුනිට්ස් ටික අපිට තේරුම් ගන්න තමයි මම මේ පළල කොටුවක් දාලා තියෙනවා පේනවනේ එතකොට ෆෝස් ඉක්වල් සෝරි ප්‍රෙෂර් ඉක්වල් පර්පෙන්ඩිකියුලර් ෆෝස් ඇප්ලයිඩ් ඩිවයිඩඩ් බයි ඒරියා ෆෝස් වල යුනිට් එක වෙනවා නිව්ටන්ස් ඊට පස්සේ ඒරියා එක ගන්නවා අපි මේ ස්ටෑන්ඩඩ් විදිහට ගන්නෙ මොකද්ද ස්ක්වයාර් මීටර්ස් මේක උඩට ගියහම මෙහෙම වෙනවා නිව්ටන්ස් පර් ස්ක්වයාර් මීටර් මෙන්න මෙහෙම එකක් එනවා රයිට් අන්න ඔහොම එකක් එනවා ඊට පස්සේ ඔයාලා ලියා ගන්න ඕනේ මෙන්න මෙහෙම මේකට තව ප්‍රෙෂර් මෙතන තව මේ මේ නිව්ටන්ස් පර් ස්ක්වයාර් මීටර් කියන එක වෙනුවට පාවිච්චි කරනවා පාස්කල් කියලා එකක් හරි පාස්කල් පාස්කල් කියලා එකක් පාවිච්චි කරනවා හරි එතකොට ඔයාලයි කොටුව ඇතුලේ මේ මේ ටිකම ලියා ගන්න පොඩ්ඩක් පොඩිවට ලියන්න වෙන්නේ ලියා රයිට් යෂාර යෂාර ඔයි කියන් අක්කගේ බර්ත්ඩේ එකනේ ඔව් අය මේ මියාගේ ෆෝන් නම්බර් එක නැහැ WhatsApp නැද්ද අක්කගේ ෆෝන් එක කියලා වෙන ෆෝන් එක කීනද අයියෝ නම්බර් ගන්න මම මේ ලඩුව කතා කරන්න ඕනේ ෆෝන් එක ගන්න නම්බර් එක ගන්න අයිය මං ගන්න වාසි කරන්න හරි හරි ඔක ලියාගත්තනේ හරි ඊට පස්සේ කරන් ගියලානේ මේ වේටිං රූම් එක අයින් කරන්න බැරි කියලා මහා පුදුම වදයක් මට කට්ටියට යන්නෙන්න බෑනේ හරියට යන්නෙන්න කියන්නේ හිතලා නෙමෙයි ලෙෆ්ට් එනවා ඉතින් කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් එකනේ තන්නවන ලංකාව සුපිරි නේද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්පීඩ් එකේ හරි යටින් දිනනවා ඊට පස්සේ නිව්ටන්ස් පර් ස්ක්වයාර් මීටර් ඉස් ද යුනිට් ඔෆ් ප්‍රෙෂර් බට් ඇස් අ ට්‍රිබියුට් ටු To the French scientist, unit has been named as the Pascal. මේක තමයි අපිට ගන්න පුළුවන් unit එක. හැබැයි මේ Blaise Pascal කියන එක scientist ඌට ගෞරවයක් විදිහට ඌ කකර ප්‍රෙෂර් ගැන කරන්නදී අපි දන්නේ නැහනේ. අපිට දන්නේ නැහනේ. ඒ හින්දා මේ newtons per square meter කියන එක නම් කරලා තිනවා Pascal විදියට. Pascal කියලා කියනවා. Pascal එකයි. නේද? දැන් කවදා හරි අනාගත දවසක ඔයාලත් scientific scientist කෙනෙක් වුණාම හරිද? බට ඔයාලගේ නමිනුත් එහෙම යුනිට් එකක් දායිනේ නැද්ද? දායි. හරි. කවුද අපේ කවුද ඉන්නේ එක කෙනෙක් කියවරන්නේ? අපේ හිතමු netmina කියලා. netminaගේ last name මොකද? පතිරණනේ. අපි දැන් මොන හරි හිතමුකෝ මොන හරි යුනිට් එකක් මනින්න මොන හරි මනින්න දත් වෙනවා කියලා. පතිරණ එකයි. හරි. ඒ වගේ එහෙම ගන්නත් පුළුවන්නේ. ඒතොර සයන්ටිස්ට් කෙනෙක් නිකන් එකට බෑ ඉතින් ඈ. scientist කෙනෙක් වෙන්න ඕන right pressure only has a magnitude therefore it is a කියලා හිතනක් තියෙනවා pressure only has a magnitude pressure කියන්නේ මේ magnitude එක විතරද නේ එයාට direction එකක් නැහැ pressure වලට direction එකක් නැත pressure පීඩනය කියන direction නැහැ පීඩනේ magnitude එකක් විතරයි තියෙන්නේ හරි ඊට පස්සේ එහෙනම් ලියන්න ඕනේ therefore it is a මට කියන්නේ ඒක scalar quantity එකක්ද vector quantity එකක්ද right on right very good scalar quantity hari histane liya ganna tana scalar quantity kiyad scalar quantity kiyala liya ganna
කරගන්නද කියලා ලියගන්න හරි ඊට පස්සේ මම එක්සැම්පල් එකක් දීලා තියෙනවා හදමු බලන්න සරල දෙයක් කරන්න තියෙන්නේ Right, Sira, sir, you look like you are inside a 1980 movie because your video only have black and white, right? Yes. Mage mendara nama man OBS ekeng ara brightness ready karala enne. Ada me OBS ekema hari prashnayak. Ekai man poda parak gutune. Ehen tama me black and white nikan ara 1980 movie ekenek wage me movie ekak wage wenne wal. Maath nikan 1980 nikan naluwek wage neida pen. Oh sir. फोर्स का किया क्या ना 2000 4000 न्यूटन्स नहीं 4000 तो 400 मतलब तीन ने 400 न्यूटन्स सॉरी सरफेस एरिया का 0.2 स्क्वायर मीटर्स ये दोनों हम हारसी ये बेदीपु हम देखें देखा है हारसी ये बेदीपु हम देखा है हमें बेदातन पॉइंट हुए क्या ना 0.2 वालीं එනමන් තව බිංදුවක් වැඩි කරන්න 2000 නිව්ටන්ස් පර් ස්ක්වයර් මීටර් රයිට් ළමයි මේ 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 මේව මතක තියාගන්න මේ ටිප්ස් ඈ දැන් මේ 400යි තියෙන්නේ ඔයාලට සමහරට 0.2 වලින් බෙදන්න ගේන අමාරුයි මම මොකද කරන්නේ ඊක්වේෂන් එක ගන්න මං උඩයි යටයි දෙකම වැඩි කරනවා 10 10 වැඩි කරපුවාම මට එනවා මෙන්න මෙහෙම එකක් 400 10 4000යි दशम ओके ඊට අපි ඊළඟ පිටුවට යා හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් දැන් ඔන්න ප්‍රෙෂර් කියනගෙන පොඩි අයිඩියාක් ඔයාලට ආවනේ නේ දැන් කතා කරන්න යන්නේ මේ හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් ගැන වතුරවල ලික්විඩ් වල ප්‍රෙෂර් එක ගැන හරි සොලිඩ් ප්‍රෙෂර් එක දැන් අපි කතා කරලා නිකන් හැඳින්වීමක් විතරයි ඔයාලට ලොකුවට ඒක ගැන කතා කරන්න නෑ ඔයාලා දන්නවා කියලා තන් ඉන්නේ ඒ ගැන දැන් ලික්විඩ්ස් වල ප්‍රෙෂර් එක ගැන තමයි අපි ඔන්න කතා කරන්න යන්නේ හරි ලික්විඩ්ස් වල ප්‍රෙෂර් එක තියෙනවද මේ? තියෙනවනේ. හරි. ටියුට් එක ගමු. Not only solids but liquids and gases also exert pressure. When we keep a solid object on a table, the weight of the force the weight of the object is the force acting on the table. එතන ඉන්නවනේ මේ පොඩ්ඩක් පොඩි මිස්ටේක් එකක් තියෙනවා. When we keep a solid object on a table hari comma hari the weight of the object weight of the etana podi me kaaga paadaya dal liyagena weight of the object is the force acting on the table and it spreads over the surface area between the object and the table man me mokadda kiwe kiyala man andala pennanna ehema vena table ekak tiyena hari loku wedak ne yani ऑब्जेक्ट का मेहमान दिख बाहम है मेहमान दिख बाहम ऑब्जेक्ट के बारह दिन और वेट पाल ले आठ दिन अन मैं वेट का पैदरे ने काउरु दिया काउरु काउरु पूरा आवट अद मैं वेट का पैदरे ना बेम्मी टेबल लेके बेम्मी कंटैक्ट लाते में सर्विस से का पूरा आवट ඔබ්ජෙක්ට් එකේ මේ weight එකෙන් තමයි මෙතන ඇක්ටර් ෆෝස් එක. ඒක ප්‍රෙෂර් එක එන්නේ මොකද්ද? weight divided by
අපි දන්නවනේ force pressure equal force divided by area කියලා. force එක වෙන්නේ මොකද්ද? weight එක area divided by beam එක contact වෙලා තියෙන area එක. right? තේරුණාද? liquid වලත් තමයි උන්ටත් weight එකක් කියලා එකක් තියෙනවනේ. බරක් කියලා එකක් තියෙනවනේ. අන්න ඒ බර හිතමුකෝ මේ මේක මොනවාරි භාජනයක් කියලා මේක පෙට්ටි object එකක් නොවි. මේක බේම් මෙතෙන්ද වතුර පුරවලා තියෙනවා. වතුර හරි මොනවාරි පුරවලා තියෙනවා. අන්න මේ ලික්විඩ් වල මේ ලික්විඩ් එකේ weight එක තමයි මෙතන මෙයා මේ force එක විදිහට ක්‍රියා කරන්නේ. මෙතනත් අර වගේම weight එක area එකෙන් බෙදපුවාම අපිට pressure එක ගන්න පුළුවන්. බලමු අපි කියවලා. When we keep a container filled with water on the table, due to the weight of the liquid, a pressure is created on the table. හරි. මේ විදිහට කන්ටේනර් එක වතුර පුරලා තිබ්බහම ලික්විඩ් එකේ weight එක නිසා pressure එකක් ඇති වෙනවා. ඒක beam මේ table එකේ act වෙනවා කියලා කියනවා. පැහැදිලිද විස්තරේ? පැහැදිලිද? ඔව් සර්. ආ හරි. හරි. ඔන්න හැබැයි මෙතනින් එහාට අපි දැන් කතා කරනවා මේ මේ solid pressure වලින් solid වල කතා කරපු pressure එකේ මේක වෙනස් වෙන තැනක් අපිට හම්බ වෙනවා. දැන් අපි ඒක පොඩ්ඩක් කතා කරමු. Right. එතන බලන්න when we it is the this pressure exerted by the liquid not only on the bottom of the vessel the vertical walls of the vessel also will experience the pressure. එතකොට දැන් මේ මේක මොකක් හරි භාජනයක් නේ නේද? මොකක් හරි භාජනයක් නේ. මේ භාජනේ ප්‍රෙෂර් දැන් ඔබ්ජෙක්ට් එකේ ඔබ්ජෙක්ට් එක ගන්න සොලිඩ් ඔබ්ජෙක්ට් එක නම් ප්‍රෙෂර් බය ෆෝස් එක තියෙන්නේ පල්ලෙහාට විතරයි. ප්‍රෙෂර් එක තියෙන්නේ පල්ලෙහාට. හැබැයි ලික්විඩ් එකක හිතන්නකෝ මේ මේ පොයින්ට් එක අපි සලකනවා බෙන්න මෙතනක. මේ පොයින්ට් එක සලකුවොත් එහෙම මේකේ ප්‍රෙෂර් එකක් පල්ලෙහාටත් තියෙනවා මේ දිහාටත් තියෙනවා මේ දිහාටත් තියෙනවා මේ දිහාටත් තියෙනවා හැම දිහාවටම තියෙනවා. බීමේ වෝල්ස් මත ඉඳන් ප්‍රෙෂර් එකක් තියෙනවා. බීමේ වෝල්ස් බිත්තිය මේ මේ ලික්විඩ් එකේ තියෙන බිත්තිය තියෙනවනේ. ඒක මතත් ප්‍රෙෂර් එකක් ඇක්ට් වෙනවා. මේ දෙපැත්ත ප්‍රෙෂර් එකම. හරි. ඒ හින්දානේ ළමයි ඔය මේ මොනවද ජලාශවල ඔයාලා දැක තමනේ ජලාශ කියන්නේ. ඇයි ජලාශ දැකලා ජලාශවල අර ලොකු බැම්මක් තියෙන දැදුරුවේ ජලාශ රන්දෙනිකල ජලාශ වික්ටෝරියා ජලාශ ඒ වැටි වල මේ මේ ඒ එව්වාගේ මේ මෙහෙම මෙහෙම තියෙන මේ තමයි අර බිත්තිය අර ඩෑම් එක කියන්නේ මේ තමයි වතුර තියෙන මේ වතුර වලින් මේ මෙව්ව මත පල්ලෙහාට විතරක් නෙමෙයි ප්‍රෙෂර් එක දෙන්නේ ලික්විඩ් එකට ගලාගෙන යන්න පුළුවන් ඒ හින්දා මේ මේ බිත්තිය මත ප්‍රෙෂර් එක ක්‍රියාත්මක වෙනවා එතකොට ළමයි ඔයාලා දැකලා ඇති මේ බිත්තිය ඇත්තරම තියෙන්නේ මේ ඩෑම් එක මෙහෙම තියෙන්නේ හේතුව තමයි පල්ලෙහාට යන ප්‍රෙෂර් එක වැඩි වෙනවා අර ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා පල්ලෙහා ඒ ලොකු ප්‍රෙෂර් එක දරාගෙන තමයි මේ පල්ලෙහාට මේක ලොකුවට නිකන් හිනා පළල්ලල හදලා තියෙන පල්ලෙහා ප්‍රෙෂර් එක වැඩි නිසා පල්ලෙහා ප්‍රෙෂර් එක වැඩි නිසා හරි එතකොට ඕක තමයි ළමයි ඉස්සෙල්ලා අපි සොලිඩ් වල නම් කතා කරේ පල්ලෙහාට විතරයි ඔබ්ජෙක්ට් එකේ weight එක හින්දා මේ ප්‍රෙෂර් එකක් එන්නේ මෙතන නම් මොකද්ද vertical walls මේ මේ හරස් බිත්ති මතත් ප්‍රෙෂර් එකක් ක්‍රියාත්මක වෙනවා මේ මේ ලික්විඩ් එකෙන් හරි මම ඔයාලට දීලා තියෙනවා ලික්විඩ් එකක් ඔය පින්දුරයක් දීලා තියෙනවා නේද නිකන් වතුර විදුරුවක් වගේ තියෙනවා මේ එකක් හරි ඒකෙ මෙන්න මෙහෙම අද ගන්නකො පොඩ්ඩක් ප්‍රෙෂර් එක පෙන්න ගන්නද මෙන්න මෙහෙම वर्टिकल वॉल्स मतलब क्रियात्मक प्रश्न
ඊතල දෙකක් මෙහෙම දෙකක් right squared gain මේ වලි වල හරි ඔකේ අදගත්තු ඊට පස්සේ තියෙන පොඩ්ඩක් බලමු ඊට පස්සේ තියෙනවා බලන්නකො බින්දුවේ මොකක් තියෙන්නේ අපි පොලිතින් බෑග් එකකට වතුර ටිකක් අරගෙන මෙහෙම අරගෙන කසිපු පැකට් එකක් කියලා හදන්නේ කසිපු පැකට් දෙකක් තියෙනවා बैलूमेंट If we make holes in a polythene bag filled with water, water exists from every hole in the polythene bag with a pressure. This proves that hydrostatic pressure exerts in every direction. අපි polythene එක අරගෙන වතුර පුරවලා හතර වටින් හිල් කරොත් එහෙම හතර වටින්ම වතුර වීසික් කරනවා. නේ? මේකෙන් කියනවා මොකද්ද? Hydrostatic pressure කියන එක එක direction එකක් විතරක් නෙමෙයි. හැම ඩිරෙක්ෂන් එකම පැතිරිලා තියෙනවා කියලා. තේරුණාද විස්තරේ? හරි. මේක එහෙනම් ආතල් පාඩමක් නමයි. හරි තේරුම් ගන්න හොඳටම මොන හරි ගැටලු තියෙනවා දැන් අහුණ ගමන් ශනික මට කියන්න මේක නැත්තම් එපානවා ඒකයි. හරි කාට හරි මොනවම හරි ගැටලු තියෙන දණක් අහුනොත් එහෙම ශනික මට කියන්න මං කියලා දෙන්නම් ඈ. හරි. ඊළඟට අපිට ඊළඟ පිටුවට යන්න තුන්වෙනි පිටුව. Just you know, the pressure at the same level of a liquid is the same. Kill. Kill. Up. Yeah. Min. Dure. At. Dino. At. Api. Balu. Mukad. The. Kill. Why. Gan. The. Beam. Me. Okay. Both. Alay. Ak. Get. There. Karagi. Na. Me. Ekama. Level. Leke. Isallam. Me. Patur. Purola. Dino. Na. Kamak. Ne. Me. Ekama. Level. Leke. Api. Hill. Tika. Khedu. Otte. Hem. Hill. Tika. Khadala. මේස උඩින් තිබ්බොත් එහෙම හරිද අපිට බලා ගන්න පුළුවන් මම මකලා ඉන්නා නේද අපිට බලා ගන්න පුළුවන් වතුර විදිනවා බෝතලෙන් බෝතලෙන් වතුර විදිනවා बोतल बोतल सामान එකම දුරකට තමයි බෝතලේ වතුර විදින්න පේනවනේ හරි මොකක්ද ඒකට හේතුව තමයි මතක තියන්න BMA ප්‍රින්සිපල් එක BMA මං කියන කාරණේ සම්පූර්ණයෙන් මේ පාඩම පුරාවටම පාවිච්චි වෙනවා ඈ ඒකයි මේ කියන්නේ මොකක්ද දන්නවද එන්නේ තමයි ලික්විඩ් එකක එකම ලෙවල් එකක ප්‍රෙෂර් එක හැම වෙලේම සමානයි ලික්විඩ් එකක එකම ලෙවල් එකේ ප්‍රෙෂර් එක සමානයි හැම වෙලේකම මෙහෙම ගන්නකො දැන් මේක පුරවලා තියෙන දන්න මේක හිල් නෑ කියලා හරි එතකොට මේකේ මෙහෙම හැම වතුර තියෙනවා මම මේ ලෙවල් එක ගන්නවා මේ ලෙවල් එකේ මම මෙහෙම ඉරක් ඇන්දොත් එහෙම මේකේ වතුර පුරවලා තියෙන්නේ මේ මේ ලෙවල් මේ මේ ලයින් එකේ ඕන පොයින්ට් එක තමු මෙතන ප්‍රෙෂර් එක P 1යි කියලා එහෙනම් මෙතන ප්‍රෙෂර් එකත් P 1යි මෙතන ප්‍රෙෂර් එකත් P 1යි සෝරි P 1යි P
P1යි. හැමතරම ප්‍රෙෂර් එක P එකම තමයි. ඇයි එකම මට්ටමේ එකම ලෙවල් එකේ ප්‍රෙෂර් එක හැම වෙලේම සමාන වෙනවමයි. මෙතනකම් මේ ලෙවල් එකේ එකම ලෙවල් එකේ ප්‍රෙෂර් එක හැම වෙලේම සමානයි. මෙතනත් ළමයි එකම ලෙවල් එකේ ප්‍රෙෂර් එක සමාන නිසා තමයි අර වතුර විද්දේ සමාන දුරවල් වලට. වතුර විද්ද සමාන දුරවල් වලට එකම ලෙවල් එකේ ප්‍රෙෂර් එක සමාන වෙන හින්දා. රයිට්? තේරුණාද? තේරුණාද? තේරුණා සර්. හරි. ඊට පස්සේ ප්‍රෙෂර් ද සේම්. හරි. ප්‍රෙෂර් ද සේම් ලෙවල් ඔෆ් ලික්විඩ් ඉස් ද සේම් කියලා තියෙනවානේ. ඊට පස්සේ හිස් තැනක් තියෙනවා ලියා ගන්න. මම ලියන්නම් ඒක. ලියන්න. මම කියන්නම් ඒක ලියන්න. You will notice that the horizontal distance traveled by water coming out of every hole is the same. Is the same. හරි. ඊළඟට කලම. එකම ලෙවල් එකේ නම් ප්‍රෙෂර් එක සමානයි ප්‍රශ්නයක් නැහැ. රයිට්? ඔන්න ඊළඟට. තේරුම් ගන්න. තමයි මොකද කියන්නේ දෙසැම්බර් වල පටන් ගමුද අපි? 11 වසර, 10 වසර ඇට. ඔයාලා කියන්න මට ඔයාලාගෙන් අහන්න ඉඩිය මන් දැන් මේ පටන් ගන්න ඔක්කොම දේවල් ලෑස්ති මොකද ටියුට් ටිකත් හරි නැත්නම් ජනවාරි වලම පටන් ගන්න කට්ටිය කියනවා සේ 10 වසර ඉවර කරාට පස්සේ පටන් ගමු 10 වසර ඉවර කරපු ශනික පටන් ගමුද ඔව් සර් සතියක් දෙකක් ඉස්සර ඉඳලා පටන් ගමු හරියට කියන්න ඕන සතියක් දෙකක් කියන බෑ 10 වසර ඉවර කරන්න පුළුවන් ඉක්මනට අපි කොහොමදත් දැන් මේ ඔක්තෝබර්නේ නොවැම්බර් දෙසැම්බර් වෙද්දි දෙසැම්බර් පටන් ගද්දි ඉවර වෙයි බොහෝ දුරට ට්‍රිප් එකක් ගන්න සිරාරවලම අය මම ඔය ඇත්තටම කියන්නේ මම මේ ඔය සෙට් කට්ටිය දැන් මට සෙට් නේ ඔයාලා අඳුරනවා කතා කරනවා මැසේජ් දානවා ඔයාලා WhatsApp වල කතා කරනවා ඒ හින්දා මට දැන් මෙහෙන ආසයි ඔයාලා හම්බෙන්න ඉදී කවදා හම්බෙන්න පුළුවන් වෙයි දන්නේ නැහැ මෙහෙන ආසයි හම්බෙන්න කට්ටිය හරි ඔන්න මෙහෙමයි ඒක තමයිනේ අපි පටන් ගමු 10 ඉවර කරගමු මම මේ රිවිෂන් එකක් කරන්න කියලා හිටිය දෙසැම්බර් මාසේ මගේ ප්ලෑන් එක මෙහෙම තියන් හිටියම 10 වසරේ කට්ටියට 10 වසරේ සති 4ම සම්පූර්ණ 10 වසර සිලබස් එක රිවිෂන් එකක් කරනවා හරි කරලා ජනවාරි වල 11 වසර පටන් ගන්නවා ජනවාරි වල ඒ අතරේ පරණ 11ත් කරගෙන යනවා එක්සෑම් වෙනකම් අපි දෙසැම්බර් වලින් පස්සේ සම්පූර්ණ තනිකර පේපර්ස් විතරයි කරන්නේ. දැන්වත් පේපර්ස් කරනවා. ඊට පස්සේ මේ පරණ 11 නාකි උන්දලා ටික. හරි. ඊට පස්සේ 10 වසර පටන් ගන්නවා අලුතෙන් ලබන දෙසැම්බර් වල. 9 වසරත් කරනවා මම ලබන අවුරුද්ද ඉඳලා. ඒකත් පටන් ගන්නවා දෙසැම්බර්. හරි. ඔය තමයි ප්ලෑන් එක දැනට බලමු. මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඒකට අදාළව ටියුට් හදනවා. තවදා වැඩ වගේ කරනවා. බලමු නේ අපි. හරි. වපස්සර ඊළඟට ඔන්න දැන් මේ වතුර පුරවලා දෙන්නේ කටවට්ටම් ගහලා දෙන්නේ වතුර මේකේ මෙතන ඉලක්ක හදනවා මෙතන ඉලක්ක හදනවා ඔන්න වතුර රිසික් කරනවා මෙන්න මෙහාට
හරි කොල්ලෝ එහෙම දන්නවා මේ මේ සිද්ධිය ඊට පස්සේ මෙතන හදනවා හිලා ඒකේ වතුර බේෙන් මෙහාට යනවා මෙතන හිලක් හදනවා බේෙන් මෙහාට යනවා මෙතන හිලක් හදනවා මෙහාට යනවා අපිට පේනවා ටිකෙන් ටික ටිකෙන් ටික මොකද්ද වෙන්නේ වතුර විදින දුර අඩු වෙනවා නේද උඩට යන්න යන්න හ්ම් වතුර විදින දුර අඩු වෙනවා හරි ළමයි අපි හැම වෙලාවෙම මේ ප්‍රෙෂර් එක ගැන මිම්මක් ගන්නෙ අපි වතුර විදින ස්පීඩ් එකෙන් අපි කියනවා වතුර විදින ස්පීඩ් එක වැඩි නම් ප්‍රෙෂර් එක වැඩි වතුර විදින ස්පීඩ් එක අඩුයි නම් ප්‍රෙෂර් එක අඩුයි කියලා කියනවා අර කලින් එක්සැම්පල් එකෙත් අර අපි කිව්වේ මේ වතුර මේ පළවෙනිදී කිව්ව ප්‍රෙෂර් ද සේම් ලෙවල් ඔෆ් ලික්විඩ් ඉස් ද සේම් කියලා ඒ කිව්වේ අර එකම දුරකට විදිනවා කිව්වේ එකම දුරකට වතුර හතර වටේට හිල් වලින් විදිනවා කිව්වේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක සමානයිනේ හතර වටේට විදිනවා කියන්නේ එකම දුරකට එකම ස්පීඩ් එකකින් විදිනවා කියන්නේ මෙතන ස්පීඩ් එක වෙනස් කියන්නේ ප්‍රෙෂර් වෙනස් කියන එක එතකොට වැඩිම දුරකට විදිනවා කියන්නේ ප්‍රෙෂර් එක වැඩිම එතන අඩුම දුරකට විදිනවා කියන්නේ ප්‍රෙෂර් එක අඩු එතන ප්‍රෙෂර් එක අඩුයි කියන එක හරි මට කියන්න එනවා මෙතන ප්‍රෙෂර් මෙතන ගත්තාම වැඩි මෙයාගේද 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 කාදද 1 2 3 4 5ක් තියෙනවා කොයි මේ පහ කියලා ගන්න මේ පහ 4 3 2 1 කාගේද වැඩිම ප්‍රෙෂර් එක 5ද 4ද 3ද 2 2ද අහහ පහ මෙයාගේ තමයි වැඩි මයි මෙයාට වැඩිම දුරක්ද මෙයාගේ තමයි වැඩි කොහමද හරි රයිට් ඕකේ දවසේ 4 ඊට පොඩ්ඩක් ප්‍රෙෂර් එක අඩුයි. ඇයි? හරි. දැන් ඔන්න බලා ගන්න. මෙයාගේ ප්‍රෙෂර් එක එන්නේ මේ පහට. කවුරු හින්දාද? කවුරු හින්දාද? මෙයාට මේ ප්‍රෙෂර් එක එන්නේ කවුරු හින්දාවත් නෙමෙයි ළමයි. එයාට ගෙදර ගෑණිගේ ප්‍රශ්නයක්වත් මුකුත් නෙමෙයි තියෙන්නේ. මේන් මේ ලික්විඩ් කොලම් එකේ තමයි බර. බර තමයි මෙයාට ප්‍රෙෂර් එකක් විදිහට දෙන්නේ. දැන් මෙයාට මෙයාගේ පහ මෙලියට ගමු. මේ පහට මෙතනදී ලික්විඩ් කොලම් එකක් තියෙනවා බේ මෙච්චර. සම්පූර්ණ වතුර ලික්විඩ් කොලම් එකම මෙතන මෙයාගේ බර හරවත තියෙනවා. හරි? මෙතන මේ පොයින්ට් එක මේ හරියේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. මේකේ බර වැඩි. හරියට ගමු අර මේ මෙතන තනක මෙතන සම්පූර්ණ බර බේ මේ පොයින්ට් එකට වැටෙනවා. අපි තව උඩට යද්දී උඩට යද්දි මේ ලික්විඩ් කොලම් එක පොඩි වෙනවනේ මේ හතර මෙයාගේ මේ මේ සම්පූර්ණ බර මේ මේ පොයින්ට් එකේ දිනවා මෙතන ගත්තොත් අපි හරිද හැබැයි අරට වඩා පොඩ්ඩක් අඩුයි නේද මෙයාගේ මෙයාට මේ මෙයාට අහු වෙන බර අඩුයි තවුඩට යද්දි මේ මේ තව බර අඩු වෙනවා ලික්විඩ් කොලම් එකේ බර උඩට යන යන අඩු වෙනවා. ඒ හින්දා බර අඩු වෙනවා ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරියට නිකන් මෙහෙම සවසාරල එක්සම් මේ පෙන්වන්නකෝ මම. කවුරු හරි එකෙක් ඉන්නවා. බල දැකලා තියෙනවද මිනිස්සු මේ අර ගඩොල් එහෙම ඔළුවේ තියලා යනවා. මූ තනි ගඩොල් අත්තිය යනවා. ප්‍රෙෂර් එක අවුලක් නැහැ. ගඩොල් තව එකක් අත්තිය යනවා. මෙහෙම ගඩොල් මෙමු මෙහෙම ගොඩව තියාගෙන යනවා. දැන් බලන්න ප්‍රෙෂර් එක වැඩි ඉන්නේ මෙල ඔළු නිකන් පිපිරෙන්න වගේ නේ නේද අන්න ඒකයි කේස් එක මෙතනත් ඒ වගේම කේස් එකක් තමයි තියෙන්නේ ලික්විඩ් කොලම් එකේ weight එක වැඩි වෙන වැඩි එන්නේ ප්‍රෙෂර් එක හැම වෙලේම වැඩි වෙනවා තේරුණාද ළමයි රයිඩ් ඕකේ හරි ඊපස්සේ ප්‍රෙෂර් ඉන් ලික්විඩ් ඉන්ක්‍රීසස් විත් ද ඩෙප්ත් ඔෆ් ද ලික්විඩ් කියලා තියෙනවානේ ආයතන depth කියන එක දෙපාරක් විතර නේ pressure in liquid increases with the depth of the liquid the depth කියලා දෙපාරක් වැදලා තිනවා ඒ the depth එක පාරක් කපන්න අපි ලියමු මෙහෙම ඊට පස්සේ ලියන්නම් ඒක කියන්නේ ගියාම සමහරුන්ට කම්මැලි මට කම්මැලි ස්පීඩ් ඔෆ්
streams of water lower halls पेन अवसान टिकने पेन आने मैच के बेल बदलो भाई आओ सर बैना बैना हिटी हिटी है नहीं तो मुली पार्टी बाद है ना है इवर ला बाला आइए बाला ना सर बाला बाला हाँ खेलते होने तो अभी एक ओले ओले पे है खेलते होने वो Exiting at a higher speed. मैं पॉइंट का दिया गया हूँ नुकसान में आएगा नया नहीं इधर नुकसान नुकसान इतना अयो भाई अनावास Water exiting at a higher speed when the pressure near the hole, that hole is higher. Water low speed එක යන්නේ pressure එක ඒ තැන වැඩි හින්දා. බලන්නක බින්දුවනේ. අර යටම point එකේ වැඩි speed එක කියන්නේ යටම point එකේ pressure එක වැඩි නිසා. ඒකයි ඒ කියලා. ඊට පස්සේ තුන්වෙනි එකේ බලන්න මෙහෙම කියවලා බලමු මේක ලියාගත්ත නේද කට්ටියම නෑ සර් ඔව් ලියාගන්න විතුන්
ഇവരത് ഇവരത് നമ്മൾ දැන් කතන්දරේ මේකයි හරිද මම PVC බටයක් ගන්නවා සාමාන්‍ය ගෙදර තියෙන බටයක් ගන්නවා මේක ලොකු ඇක්ටිවිටි එකක් දෙයක් නැහැ ඉතින් මම ඒ හින්දා පණි පින්තූරකින් ඕක දීලා දාලා තියෙනවා ලොකු බටයක් ගන්නවා ඊට පස්සේ මම මෙතන හයි කරනවා එක එක හැඩයක් තියෙන මෙතන පොඩ්ඩක් ඉලක්ක හදලා मेकड़ वतुर संपूर्ण बटे वतुर मेतन प्रेशर सॉरी मेतन तुनेम वोट लेवल तुनेम वोट लेवल मैं हरियाती वांगी तन तुनम तुनेम वोट लेवल हर इलांक कारण लमाइन गता पीट में उड़ीम दिखना pressure at the same level of a liquid is the same kiya ehema ekak igena gatta neda nadda igena gatta ne hari otana thiyenawane pressure at the same level of a liquid is the same api ehema igena gatta right etakota man beyen me bate beyen me point ekak gannan e beyen me point ekak gannan man beyen me points 3ම මෙහෙම mark කරගන්නවා ප්‍රෙෂර්ස් තුනම සමානයි නේද ළම? මේ අවස්ථා තුනේම ප්‍රෙෂර්ස් තුනම සමානයි නේද? නැද්ද? සමානයි. මේ තැන් තුනේම ප්‍රෙෂර්ස් සමානයි. ප්‍රෙෂර්ස් ආස් මෙතන තුනේදීම ප්‍රෙෂර්ස් සමානයි. මම ගන්නම් මේක PA PB PC කියලා ගන්න. එහෙනම් PA equals PB equals PC සමානයි හරි එතකොට හරි PA කියන එක කෙනාගේ ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද
මේ ලික්විඩ් කොලම් එකකින් තමයි නේද යාගේ ප්‍රෙෂර් කැවිලා තියෙන්නේ. අපි දැන් මේ මෙයාම සැලකුවොත් එහෙම කතා කරමු අනේ ළමයි. මේ PA කියන ප්‍රෙෂර් කැවිලා තියෙන්නේ බේම් මේ මෙයාගේ උඩින් තියෙන ලික්විඩ් කොලම් එකකින් තමයි නේද? නැත්නම් ඔයසා හරි ඕක කියන්නේ නේ. එතකොට නම් මෙයාගේ PA කියන කෙනාගේ ලික්විඩ් කොලම් එකකින් තමයි මේක වෙන්නේ. හරි. එතකොට PB කියන කෙනාගේ ප්‍රෙෂර් කැවිලා තියෙන්නේ මේ උඩ තියෙන ලික්විඩ් කොලම් එකකින් තමයි නේද? ඔව් සර්. PC කියන්නේ එයාගේ ප්‍රෙෂර් කැවිලා තියෙන්නේ බේම් මේ උඩ තියෙන එයාගේ උඩ තියෙන මේ ලික්විඩ් කොලම් එකකින්. ලික්විඩ් කොලම් එකේ මරණ දෙහත් දෙයින් ප්‍රෙෂර් කියලා එන්නේ නේ. හරි. හැබැයි බලන්නකො පොඩ්ඩක් දැන් එහෙම බලව වැඩියන් අර හිතනවනේ නේද එහෙම වෙන්නේ කොහොමද? මේ තුන් දෙනාගේ වොලියුම්ස් තුන සමාන නැහැ නේ කියලා හිතනවනේ නේද? එහෙම එකක් හිතෙන්නේ නැද්ද ඔයාලට? හිතනවා සර්. ආ හිතනවනේ. අනිවාර්යයෙන් හිතනවනේ මේක වෙන්න බෑ. මේක නිකන් මේ කේන වෙන පොඩි වටයක්. මේක තියෙන පොඩි වතුර ප්‍රමාණයක් මේක ඉන වතුර ගොඩක් තියෙනවා. එහෙනම් ඒක ප්‍රෙෂර් එක වැඩි නේ එහෙමයි කියලා හිතනවා. හැබැයි ළමයි ඇත්තටම ඔය ලික්විඩ්ස් වල ප්‍රෙෂර් එක සඳහා මේ වොලියුම් එකවත් වටේ හැඩේවත් මුකුත් බලපාන්නේ නෑලු. බලපාන්නේ මේ වර්ටිකල් හෙයිට් එක විතරයිලු. වර්ටිකල් හෙයිට් එක සමාන නම් ලික්විඩ්ස් දෙකක සෝරි එකම ලික්විඩ් එකේ ෂේප්ස් වෙනස් වුණාට වර්ටිකල් හෙයිට් එක සමානයි නම් අන්න ඒ තැන්වල ප්‍රෙෂර්ස් සමානයිලු. ඒ කියන්නේ මෙතන තුනේදීම වර්ටිකල් හෙයිට් එක සමාන නිසා H එකම හෙයිට් එකද ඒ නිසා ළමයි මේ තුනේදීම PA PB PBC PC කියන ප්‍රෙෂර්ස් තුනම සමානයි කියන එක මේ හෙයිට්ස් තුන සමාන නිසා. තේරුණාද? හරි. ඔයාලා මෙහෙම කරන්ද මේ ප්‍රෙෂර්ස් තුන 1 2 3 4 වෙනි යුත් තියෙනවනේ එකම ලෙවල් එකකට ඔයාලා මං ඔයාලට දුන්න බින්දුර නම් මේ ටෙක්ස්ට් බුක් එකේ මං ක්‍රොප් කරලාගෙන ඔයාලට දීලා තියෙනවා. ඒක නම් ඔයාලට මේ කෙලින්ම මේ print out එකක් ගදී ඔයාලා කලර් එකක් ගත්තා නම් ඔකේ ලස්සනට කරා මේ දෙයක් ආපෝ අඳින දෙයක් නෑ ගන්න පුළුවන් මේ black and white එකක් ගත්තා නම් ඔයාලට මේ මෙහෙම liquid level එක mark කරගන්න එකම level එක. mark කරගෙන මේ මෙහෙම H කියලා එකක් දාගන්න. එයාගෙම PA PB PC හතෝගේ හතරක් තියෙනවනේ. හතරක්ද පහක්ද තියෙනවනේ? පහක් තියෙනවනේ. ඊපස්සේ බේම් එක තව දාගන්න එවවත් නම් කරගන්න බේම් මෙහෙම. PD PE කියලා නම් කරගන්න. නම් කරගන්න බා. ඊපස්සේ අපි ලියන්න තියෙනවා ලියුම ටික. හරි මාක් කරගත්තද? නෑ කො මැච් එක බාන්න යන්න දෙන්නේ නෑ මේ වයර් එක තියෙනවානේ මයික් එකේ යන්න දෙන්නේ නෑ මම දොර කඩින් බලන් ඉරි. හරි මාක් කරගත්තනේ. ඔව් සර්.
right. හරි මම කන්නම් ඈ ඊට සා පොඩ්ඩක් ලියා කර දිනවා නියම හරි එතන लियागम लगाए में हैं ना मैं पॉइंट कर लियागम प्रेशर एट द प्लेसेस सॉरी लियागम सॉरी हैं ना लियागम ना हेट ऑफ द लिक्विड कॉलम हेट ऑफ द लिक्विड कॉलम हेट ऑफ द लिक्विड कॉलम height of the liquid column etana idathina aliyagan height of the liquid column of each of the tubes of each of the tubes of each of the tubes is the same height of the liquid column of each of the tubes is the same හරිද ලිව්වද ලිව්වා සර් හරි ඒකට හරි ඒක හරි ඊළඟ එක ප්‍රෙෂර් ඇට් ද ප්ලේසස් ඊළඟ එක ප්‍රෙෂර් ඇට් ද ප්ලේසස් ප්‍රෙෂර් ඇට් ද ප්ලේසස් ප්‍රෙෂර් ඇට් ද ප්ලේසස් where all the tubes where all the tubes where all the tubes pressure at the places where all the tubes are fixed to the are fixed to the are fixed to the PVC tube fixed to the PVC tube fixed to the PVC tube is also equal eka thama me PA PB BB e kiyala kiyanne me connect kala adin tang wala pressure samana හරි ඊට පස්සේ එක පොයින්ට් එකක් අත්තිනවා තව ලියන්න بس ලියන්න එක පොයින්ට් එකක් තියෙනවා ඒක එහා පැත්තේ ලියන්නත් පුළුවන් ඔතනම යට ලියන්නත් පුළුවන් ඈ ඊට දිනවනේ ලියා ගන්න ඕනේ මෙහෙම therefore it is clear that it is clear that therefore it is clear that pressure of a liquid column pressure of a liquid column sorry pressure of a liquid does not depend on the shape or the volume of the liquid column හරි ආයක ක්ලියර් වෙනවා. ඒක මම උඩින් ලියන්න උඩින් ලියුවත් නැහැ.
pressure due to a liquid column pressure due to a liquid column depends only on the height avasa matha vitharai nadha podu only on the height of the liquid column ekai kathan mata मेडिकल लिया गंडो ने अरे इवर द इवर आई सर ओ सर ये मम्बा महान नाम बोल दे अरे वहाँ विनाडिया देखा विदाव देना केवल अन्य को संपूर्ण में अदर का दुन्ना नोटे नॉरी अपहार दिल जानती रहा ना कि अन्य संपूर्ण नोटे का केवल अन्य अपहार दिल जानती रहा ना कि अन्य खाट आरी मटे बुलवान दे में रेट ऑफ रिएक्शन माँगवाल के नोटे का अपने दुन्ने नोटे के मटे एवान बुलवान दे में WhatsApp खाटरी मटे व्हाट्सएप दान पुआ दान ना अब इराडिया देगा विदाव देना कीवगन हर इधर हर इसे सर राइट हर इन्हें आप इलंग बिटोड़े आंको हर देवासे ये ना सो वी कैन कंक्लूड दैट लिक्विड प्रेशर हैज फॉलोइंग कैरेक्टरिस्टिक सॉरी अगर आप लिक्विड प्रेशर वाले कैरेक्टरिस्टिक्स हतरा लिक्विड प्रेशर
හරි මම ඒ ටික ලියන්නම් ඔයාලා ලියා ගන්න අපි ලියපු ටිකම තමා දන්න ටිකම තමා ලියන්න යන්නේ The pressure at a certain point in a liquid depends on the liquid column above it, above at that point. Or a quote will be again made. The pressure at a certain point in a liquid column, liquid depends only on the liquid column above that point. Liquid pressure increases as the weight of the liquid column increases. මේ කියන්නේ මොකක්ද? මොනවා හරි liquid එකක මොනවා හරි liquid එකක certain point එක pressure එක depend වෙන්නේ මොකක්ද? මේ point එකට උඩ තියෙන liquid column එකේ height එක මත. Height එක වැඩි වෙන්න liquid එකේ pressure එක हतरा The pressure at the pressure at the same level of a liquid, same level of a liquid, the pressure at the same level of a liquid is the same. The pressure at the same level of a liquid. Is the same. කලින්ම ලියාගත් එකක් අප. The pressure at the same level of liquid is the same. හරි තුන්වෙනි එක අර ප්‍රෙෂර් එක හැම දිශාවටම තියනවා කියන එක ලියාගමු. At a given point in a liquid, 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 comma, at a given point in a liquid, comma. The pressure is
at a given point in liquid, the pressure is the same in all directions. In all directions. Pressure is same in all directions. හරි හතරවෙනි පොයින්ට් එක ඊළඟට ලිකුවිඩ් ප්‍රෙෂර් එක අර හැඩේ මතවත් වොලියුම් එක මතවත් රඳාපවතින්නේ නැහැ රඳාපවතින්නේ හීට් එක මත විතරයි කියන එක තියා ගන්න ලිකුවිඩ් ප්‍රෙෂර් හතරවෙනි එක ලිකුවිඩ් ප්‍රෙෂර් depends only on the liquid pressure depends only on the liquid pressure depends only on the liquid pressure depends only on the vertical height vertical height of the liquid column samata vithara yana dapodi depends only on the vertical height of the liquid column ekata oli yanna it does not does not depend on the shape or the volume of the liquid column. Volume of the liquid column. Hari. Oh, it is clear. Got the name. Points. Tiga. Oh, sir. Hari. Ilang ek. ළමයි දැන් අපි ඉගෙන ගන්නවා ඩෙන්සිටි ඝනත්වය. නවය වසරේදී ඉගෙන ගන්නවා ඩෙන්සිටි කියල එකක් නේ. ඩෙන්සිටි කියන්නේ මොකද්ද? ඊක්වේෂන් එක මොකද්ද ඩෙන්සිටි වලට? මොකද්ද? ඩෙන්සිටි ඊක්වල්ස් කවුරු ඩිවයිඩ් බයි කවුරු ඩිවයිඩඩ් බයි කවුරු? ඝනත්වයෙන් මාස් ඩිවයිඩඩ් බයි වොලියුම්. කාර සිග්නල් නැත්තේ එතකොට දැන් අපිට ඩෙන්සිටි එකයි වොලියුම් එකයි දුන්නොත් එහෙනම් මාස් එකක් හොයන්න පුළුවන් අනිත් පැත්තට හරි අපිට මාස් එක හොයන්න පුළුවන් වොලියුම් ඉන්ටු ඩෙන්සිටි මාස් ඉන්ටු අපිට වොලියුම් මාස් එක හොයන්න පුළුවන් වොලියුම් ඉන්ටු ඩෙන්සිටි කොහොමත් හොයන්න පුළුවන් නේ හරි එතකොට අපිට ලික්විඩ් එකක ඩෙන්සිටි එක අපිට දෙනවා හරිද මොන බානුව යට දීලා තියෙනවා
mass of the liquid column equals mass of the liquid column වෙන්න ඕනේ එතන එක. Mass of the liquid column equals density into volume. Mass of the liquid column is density into volume. හරි. ඒක හරි. ඊට density එක දීලා තියෙනවා. හරි. මම මේක ඇඳලා පෙන්නන්නම්කො මේක. මම මෙහෙම අදින්න. Liquid column එක මම මෙහෙම අදින්න. मेरे लिक्विड कॉलम ये तो माँ हेट कर तो मेरे के वॉल्यूम में कने हैंड वाले लम्हा जब वो हम का तो डेंसिटी का नाम दान ना माँ डेंसिटी का रोगी ला दी रहती है ना अभी तो बानो वॉल्यूम में का तो हम हैंड वाले मैं इधर ना को मैं सिलिंडर का किला सिलिंडर का वॉल्यूम में गांडी को होता वॉल्यूम इक्वल्स मैक्सिमम क्या देना है मैं perpendicular area area of the base area into height height ne height the height ne hari etakota ena onna man hoyena mass ekak mass equals area into density gana density into area into height ना मैस से तो हमारे यात्रिन दीला तीन वाने अरे वेट टेक क्या निला माई वेट इक्वल्स मैस इनटू जी ने वाला वेट वाला वेट टेक क्या ने लिक्विड कोलम में क्या बात दे रो ए एच जी बी में हाथर है रो A, H, G के ना हाथर में तो माँ मेरे लिए वेट टेक अपने हरे ये डबास से ओके माँ ओ ऐ ठीक होम में दीला दीना वाला माँ हरे तो माँ वेट टेक तो माँ ओक हरे असे माँ नोट टेक कीला दिन में खालींग माँ नोट टेके विंडो ने के ओके में योर करना कीला हाथ हरी में वॉल्यूम में कलिया वॉल्यूम में के ने मेहमान कीला පහදින් නැත්තම් මේක ඇඳ ගන්න. වොලියුම් එක ඉන්නේ මෙහෙමයි කියලා පහදින් නැති කෙනෙක් ඉන්නවනම් මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. මේ තමයි ඒරියා එක. මේක ඇඳ ගන්න ඕන කෙනෙක් ඉන්නවනම්. හරි. ඊට පස්සේ ළමයි ප්‍රෙෂර් කියන්නේ මොකද්ද ප්‍රෙෂර් වල දුන්න ඉක්වේෂන් එක මොකද්ද මම ඉස්සල්ලාම පටන් ගද්දිම කිව්වේ ප්‍රෙෂර් කියන්නේ මේකයි කියලා මොකද්ද මොක ඩිවයිඩඩ් බයි මොක ඩිවයිඩ් සර්ෆස් ඒරියා හරි ෆෝස් ප්‍රෙෂර් ඉක්වල්ස් ෆෝස් ඩිවයිඩඩ් බයි सर्फस एरिया एरिया क्या करना होगा एरिया क्या करना होगा केटी सारे फोर्स से का दम में ऑब्जेक्ट टेकन का भी फोर्स से का की भी मुकाद सॉलिड ऑब्जेक्ट टेकन ना वेट टेकने ओने वेट टेकने सारे लिक्विड टेकन तो माँ वेट टेकन करना पुलवान ना फोर्स से का नोट मटे का दाना पुलवान ने लिक्विड टेकन वेट ऑफ द लिक्विड वेट ऑफ द liquid equals force කියලා ගන්න පුළුවන්ද මම හරි weight of the liquid අපි හෙව්වා කීයද කියලා ළමයි rho sorry h into rho into rho කියන්නේ p නෙමෙයි මේ අදින rho ඈ මේ මෙහෙම rho ලියන්න H into rho into A into G. हरे ने वही दिया थी ना Divided by area. Area क्या ने बेम में याता area है. और नमँ याता A दां. बाण को में A टे में A क्या पिलाया?
අවසානයේදී එහෙනම් අපිට උතුරු වෙන්නේ මොකද්ද? අපි ලික්විඩ් කොලම් එක තියනවා නම් උස H කියලා එයාගේ රෝ තියෙනවා නම් ඝනත්වයේ රෝ නම් ඩෙන්සිටි රෝ නම් එයාගේ අපිට ප්‍රෙෂර් එක හොයන්න පුළුවන් කෙලින්ම H රෝ G දාලා නේද? H රෝ G දාලා මට කෙලින්ම හොයන්න පුළුවන් ප්‍රෙෂර් එක මම ඕන්න අරින් දියලා දිනවා හරි ඔබ කොහොම දීලා දෙනවනේ ඊට පස්සේ බලන්න if the height of the liquid column is h එහා පැත්තේ පිටුවේ if the height of the liquid column is h and the density of the liquid is rho the weight of the liquid column above the unit area of the bottom of the container හරි දැන් ඔන්න ළමයි පොඩ්ඩක් යුනිට් ඒරියා කරන්දරයක් ආවනේ මම. එහෙනම් පොඩ්ඩක් මම මේක ඔයාලට මෙහෙමම දීලා තිනවා පොන්න පොතේ. ඔය ඔයාලට උගන්වන්න ටිකක් අර ටිකක් පොඩ්ඩක් වෙනස් කරලා එකක් තිනවා. ඒක මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඈ. හරි. යුනිට් ඒරියා. යුනිට් ඒරියා කියන්නේ ළමයි ඒරියා එක කීයද? 1යි. යුනිට් එක අදාල නැහැ. කියන්නේ ස්ක්වයර් සෙන්ටිමීටර්ස්ද මීටර්ස්ද අදාල නැහැ. යුනිට් එක කීයද? 1යි. 1. රයිට්? හරි. ඔය එහෙනම් මට කියන්න පුළුවන් නේද මේ ප්‍රෙෂර් කියන්නේ ෆෝස් එක්සර්ටඩ් ඉන් අ යුනිට් ඒරියා ෆෝස් එක්සර්ටඩ් ඉන් අ යුනිට් ඒරියා එක ඒරියා එක හරි එහෙනම් ෆෝස් එක වෙන්නේ මොකද්ද මෙතන මෙයාගේ මේ මේවැකේ මොකද්ද ලික්විඩ් කොලම් එකේ weight එක හරි ඒක මම මෙහෙම ගන්නවා හරි ප්‍රෙෂර් වන ගන්නවා මම මෙහෙම මේ weight එක ගන්නවා එහෙම sorry mass එක ගන්නවා මේ එකම දෙයක් මේ පොඩ්ඩක් වැඩිපුර දෙයක් මේ කියන්නේ නැද නේ mass equals rho ඊට පස්සේ rho volume of the liquid column hot liquid hari volume එක ගන්න කොහමද h වතාවක් a area area වෙනුවට මන් දානවා මොකක්ද area වෙනුවට මන් දානවා නංගිවල්ලේ 1 ඇයි unit area එකද ප්‍රෙෂර් එක කියන්නේ ෆෝස් එක්සර්ටඩ් වන යුනිට් ඒරියා යුනිට් එක මම මෙතන එක දානවා හරි ඊට පස්සේ weight වෙද්දි මේක weight වෙද්දි g ඇඩ් වෙන විතර නෙවෙයි weight equals h rho තියෙනවා p නෙවෙයි මේ rho ඈ h rho g කියලින්ම h rho g අපිට මෙහෙම වෙනවා හරි බාන වෙනස් වෙන්නේ මොකද්ද මේ මෙතන මම මේ කපන් නැතුව ගත්තා එක ගත්තා එක එක ටිකක් අර පොයින්ට් වඩා මේ මං කියපු ක්‍රමයේ ලේසි නැද්ද මේ ක්‍රමයේ ලේසි නේද මේකට වඩා පැහැදිලි නේද ආ කොහකට පැහැදිලි එකක්වත් පැහැදිලි නැද්ද එකක්වත් පැහැදිලි නැද්ද තියහලකෝ බා කොහකට පැහැදිලි මේකද මේකද පළවෙනි එක සර් ආ පළවෙනි එක පැහැදිලි මේක කෙලින්ම පේනවනේ මෙතන අර මෙතනත් හැබැයි ඉතින් අවුලක් නැහැ මෙතන මේ h එක a වෙනුවට මම දැම්මා එක කියලා ඇයි a වෙනුවට එක දැම්මා අර යුනිට් ඒරියා ඒරියා වෙනුවට මම එක දැම්මා යුනිට් ඒරියා කියන්නේ එකකටනේ මේ යුනිට් එක මොකක් වුණත් ඒකේ යුනිට් එක ස්ක්වයර් සෙන්ටිමීටර්ද ස්ක්වයර් මීටර්ස් කියන එක මොකක් වුණත් එකයිනේ එකකට බලන්න හොඳ තමයි මම හිතන්නේ එක දැම් ෆෝස් එක්සර්ටඩ් වන යුනිට් ඒරියා කියන්නේ කෙලින්ම ප්‍රෙෂර් ඒකර මෙතන weight එක කියන්නේ කෙලින්ම ප්‍රෙෂර් නේද weight එක තමයි කිලිම ප්‍රෙෂර් වලට සමාන වෙන්නේ. හරි. උතනකට මෙහෙම ලියාගමු. ලියාගමු mass of මේ ටික වගන්න මේ ටික තියෙනවනේ පල්ලෙහා. හරි. මේ ටික තියෙනවනේ. මේ ටික පැහැදිලි. මම අර ටික ඔයාලට පොඩ්ඩක් පැහැදිලිව කියලා දෙන්න. Thank you.
ඔක්තෝබර් ගන්න මේ හරි මෑස් මේ වලින් ලියා ගන්න මේ කොටු ඇතුලේ අපි වැඩේ ඕල්රෙඩි දන්නවා මේ අර කියලා දෙන්න කියලා තියෙන හින්දා මම ලියන මෑස් ඔෆ් ද ලික්විඩ් කොලම් මම දැනගෙන ඉන්න හැබැයි වෙන දේ හරියටම අරගෙන ඉන්න බාහිර බය නැතුව mass මොකද mass in look into liquid column equals rho into v මේක හරි v කියන්නේ volume එක rho හරි volume එක එක යට එක ගුණ කිරීම ඒක කියන්නේ area එක නේ unit area එක into height when is your birthday tag ga kone kattiye gemme ලබන අවුරුද්ද වලට මගේ බර්ත්ඩේ දවස පෙබ්‍රුවරි මේ පාර හම්බුණාමද මේ පාරත් උගන් උගන් හිටි මේ බර්ත්ඩේ දවස හරි වොලියුම් එක කියන්නේ මල් යන හේට් ඒරියා ඔෆ් බේස් කියලා ගන්න p h ගන්නම් ඒරියා ඔෆ් බේස් මම a කියලා ගන්න හරි h රෝ එතකොට මම වේට් එක ගන්නම් කියලින්ම H pro G weight maybe switch on weight on a unit area weight on a unit area equals h rho g equals liquid pressure mahari yaar හරිද හරි ඔන්න ගාණක් තියෙනවා යට බලන්න හදන්න ආ සෝරි ඊට පස්සේ ඔන්න මේ ඉක්වේෂන් එක අපිට හොයන්න පුළුවන් ළමයි ඕන තැනක අපිට ලික්විඩ් ප්‍රෙෂර් ගන්න මේක මහන්නද මම මහන්නම් ඈ හා සර් අපිට මේ මේ ඔය ඉක්වේෂන් එක පුළුවන් ළමයි හොයන්න ඕන තැනට බොටම් එකේ විතරක් නෙමෙයි අපිට මේකේ ලික්විඩ් එකක් පිරීලා තියෙනවා හරි මට බේම් මෙතන පොයින්ට් මෙතන ප්‍රෙෂර් එක හොයන්න ඕනේ කියලා එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද බේම් මේ හෙයිට් මේ උඩ තියෙන H එක ගන්න උඩ තියෙන උස ගන්න ඈ යට තියෙන එකේම ගන්න එපා යට තියෙන එකේම නෙමෙයි මේ මේ උස ගන්නවා बेन एच एच हर ये लोग आपने मैं कि मित्र ना प्रेशर को यानी बोलूँगा केली म एच रोजी दाल हर मित्र ना एच वन की है ना मित्र ना एच वन रोजी दाल मित्र ओन तो ना को यानी बोलूँगा लम कितने को बेम मित्र ना ओने के लिए प्रेशर है ना बेम में पॉइंट H2 එතන අපිට ප්‍රෙෂර් එක හොයන්න පුළුවන් H2 rho g දාලා හරිම ලේසියෙන් හොයන්න පුළුවන් නේ ඕන තරම් හොයන්න පුළුවන් ළමයි මේ මේ ඉක්වේෂන් දාලා උස ගන්න ඕනේ මේ මේ පොයින්ට් එක උඩ එක රයිට් හරි මතක ඇතුව ඒක ගන්න මේ දෙක අඳගත්තම නැති ඔය යට තියෙන ඉඩේ ඔය ගානට කලින් එක්සැම්පල් 1 එකට තියෙන ඉඩේ මේ මේක අඳගත්ත
මේක ඇඳ ගන්න තේරුම් ගන්න ඕනින් දැයි මම දුන්නේ මේක තව පොඩ්ඩක් මනම් කර ගන්න HOG කියන්නේ ප්‍රෙෂර් නමම් A කියලා නම් කර ගන්න A ප්‍රෙෂර් ඇට් ලික්විඩ් ප්‍රෙෂර් ලික්විඩ් ප්‍රෙෂර් ඇට් A එතන දාන්නම් මම B කියලා ලික්විඩ් ප්‍රෙෂර් ඇට් B right හරි නේද හරි මම ඔහොම ගානටත් යන්න at a certain location the depth of a certain point in a lake is 1.5 meters find the pressure exerted by the water at the bottom of the lake at this position හරි ලේක් එකක් තියෙනවා ඒකේ සම්පූර්ණ එතන බොටම් එකේ දිග 1.5 meters නේද කියන්නේ वन पॉइंट फाइव मीटर्स वाले दिन यहाँ नहीं मैं पॉइंट एक गन पाल दान तीन इच रोजी दान इच रहे इधर हम पॉइंट पी के लगाना प्रेशर एट पी इच रोजी दान बोलूँगा इच किया ने तेरा दिन वाले उत्तर उत्तर मीटर्स पी प्रेशर एच रो जी एच 1.5 मीटर्स रो की रो एक डेंसिटी 1000 किलोग्राम्स पर क्यूबिक मीटर जी वेनवा 10 मीटर्स पर स्क्वायर सेकंड කැපිලා ගියාම උත්තරේ එනවා කීයද 1.5 15000ක් යනවා නේද පැස්කල් වලින් උත්තරේ ගන්න අවශ්‍ය හරි මොකද ඊට පස්සේ අදට මම ඔතනින් නවත්තන්න මේ ලබන සතිය අපි පටන් ගමු උතුරු ටික යකට මේ සතිය ඔන්න MCQ challenge එක තියෙනවා ඒක කරන්න ඕනේ प्रश्न दिए अनी मैं अंदर।